කන්නේ නැතුව සුදු ලුණු රස බලන්න ඔයා දන්නවද? මේ කියන්නේ ඒ ගැනයි. පොඩු දෙයක් කරන්න තියෙන්නේ. ඔයා සුදු ලුණු ටිකක් අරගෙන ඔයා කකුල අතුල ගන්න. ඊට පස්සේ පැයකින් විතර ඔයාට සුදු ලුණු රසක් දැනනවා කිව්වත් නම් ඔයාට පුදුම හිතේ. ඒ වෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? සුදු ලුණු රස සුවඳ ඇති කරන්නේ ඇලිසින් කියන රසායනික ද්‍රව්‍යයක් නිසා. මේ අනුවිතා කුඩා අණුව. මේකට පුළුවන් හමහර රුධිර නාලහරත් ගමන් කරන්න. ඉතින් මේ නිසා කකුල අතුල්වාම දේහේ පුරාම ගමන් කරනවා. එතකොට අපේ කටට නහයට ගමන් කරනවා. ඒ නිසා තමයි රස දැනෙන්නේ. ඔන්න එහෙනම් gedara tira sudu ටයක් අරගෙන වැඩේ කරලා බලමුද? ඔයා මේ දකුණ කන ගුරුත්වාකර්ෂණ පරාද කරපු සැබෑ ලෝකයේ ජනප්‍රියම ස්පයිඩර්මෑන් කෙනෙක්. ඉන්දියාවේ දකුණු දිග කර්ණාටක ප්‍රාන්තය තමයි මෙයා ජීවත් වෙන්නේ. මෙයාගේ වයස අවුරුදු 24ක් වෙනවා. මේ පුද්ගලයාට පුළුවන් කිසිම උපකරණයක්වත් ආරක්ෂක උපක්‍රමයක්වත් නැතුව ගොඩනැගිලි බිත්තර දිගේ එල්ලීලා ගමන් කරන්න. ඉන්දියාවේ මිනිස්සු නම් මේ මිනිස්සයා ගියාත්මේ මේ ප්‍රදේශෙම ජීවත් වෙච්ච වඳුරෙක් වෙන්න ඇති කියලා තමයි හිතුවේ. වාර්තා වෙන විදිහට මේ වගේ බිත්ති දිගේ නගිනවට අමතරව මෙයාට කඳුවල උනත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේ පුද්ගලයා තනි සිරස් බිත්තික වැඩිම උසක් විදිහට අඩි 300ක් වගේ ඉහළ නැගලා තිනවලු. ඇත්තට මේ විදිහ හැකියාවක් තියෙන කෙනෙක් ඔයා මේට කලින් දැකලා තිබ්බද? ඩොල්ෆින් කෙනෙක් පැටියෙක් බිහි කරන අවස්ථාවක් දකින්න ලැබෙනවා කියන එක ගොඩක්ම දුර්ලභ දෙයක්. හැබැයි මේ ඩොල්ෆින් කෙනෙක් පැටවක් බිහි කරන එක ගොඩක් සංකීර්ණ දෙයක් නොවනට මේ ක්‍රියාවලියට ගොඩක් ලොකු වෙලාවක් ගත වෙන්න පුළුවන්. ඒට හේතුව තමයි වතුර ඇතුළතදී පැටියාව එළියට ගන්න තිරපන්න අමාරු වෙන එක. මුලින්ම පැටියාගේ පිටිපස්සේ කොටස විතරක් එළියට ඇවිත් ඊට පස්සේ ටික ටික තමයි මේ පැටවුන්ගේ ශරීරය එළියට එන්න පටන් ගන්නෙ. මේ දරු උපතේ තියෙන අපූර්වම කරුණ තමයි පැටියා ඩොල්ෆින් අම්මගෙන් බඩෙන් එළියට ආපු ගමන්ම අවුරුදු ගාණක් තිස්සේ පීනන ඉගෙනගත් පුද්ගලයෙක් වගේ පීනන එක. මේ පෙන්ගුවින් කියන සතාගේ ඇස්වලට පොඩ්ඩක් උඩින් අවයවයක් තියෙනවා. ඒකේ ලුණු වතුර පානීය ජලයේ බඩපත් කරගන්න පුළුවන් කිව්වත් නම් ඔයාට පුදුම හිතේ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න නිල් තල් මසකට මාස 6ක් ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔයා දන්නවද ජපානයේ අවුරුදු 15කට අඩු ළමයින්ට වඩා සුරතල් සත්තු ඉන්නවා කියලා? හැමදාම මේ වගේ වීඩියෝ බලන්න දිගහැරුම subscribe කරන්න.